කලින් මාධ්‍යෙන් දැක්කා විශේෂයෙන් මම නියෝජනය කරන බදුල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව අනිකුත් පළාත්වල වගේම අද ලොකු අර්බුදයකට මුහුණ දී සිටිනවා මේ පොහොර ප්‍රශ්නය පිළිබඳව දැන් මේ ගොවි ජනතාව ගොවිය ගැන කතා කරද්දී අපි අමතක කරන්නට හොඳ නැහැ පහුගිය මේ ව්‍යසනයත් එක්ක අපි දැක්කා මාධ්‍යෙන් මේක පෙන්වලා දුන්නා ගොවියට අත්වෙච්ච ඉරණම පිළිබඳ දැන් ආණ්ඩුව අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනවා කෘෂිකර්ම අමාත්‍යාංශයත් එක්ක අපි වවමු රට හදමු දැන් ගොවියට කියනවා වවන් දැන් ගොවියට තියෙන මූලික ප්‍රශ්නේ පහුගිය කාලේ තිබුණ තමයි ඒකොල්ල හදපු නිෂ්පාදනය අලෙවි කරගන්න බැරි වී දැන් මේ වගේ ව්‍යසන මේ පළවෙනි වතාවට නෙවෙයිනේ මේ රටේ ඇති උනේ මීට කලිනුත් මේවා ඇතිලාදී අපේ ආණ්ඩු කාලෙත් මේවා ඇති වුණා මම මේ ගැන හොඳින් දන්නවා මොකද හිටපු සමාජ සේවා අමාත්‍යවරයා හැටියට අපි මේ වගේ ව්‍යසන වලට මූණ දීලා තියෙනවා ඒ අවස්ථාවන් වලදී අපි කටයුතු කරපු ආකාරය පිළිබඳව දැන් බදුල දිස්ත්‍රික්කයේ දිසාපතුමියගේ ප්‍රධානත්වයෙන් තිබුණ රැස්වීමකදීත් මම මේ කාරණා කිව්වා නමුත් මේවා ආණ්ඩුව ගණන් ගන්නේ නැහැ අපි දන්නවා අපේ රටේ මේ සමූපකාරය කියන ව්‍යාපාරය ගැන වැඩි පැහැදීමක් සමහරුන් ගෙනෑ නමුත් රටේ ව්‍යසනයක් ඇති වෙච්ච වෙලාවට පිට වෙන්නේ සමූපකාරය මේ ගොවි ජනතාවගේ නිෂ්පාදන මිලදී ගැනීමට ආණ්ඩුවට මූලිකත්වයේ ලබා දෙන්නට තිබුණා මේ වෙලාව. ඒක කෙරුවේ නැහැ. ඒකෙන් ගොවි ජනතාව එතන නැත්තරම නැතුණා. අපි දැක්කා අනුරාධපුර ප්‍රදේශයේ එහෙම සමහර ගොවියෝ ඒ අයගේ නිෂ්පාදනය විකුණ ගන්නට බැරුව විඳපු දුක. දැන් ඒකේ අනිත් පැත්ත තමයි මේ වෙලාව තියෙන්නේ. දැන් මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට සෞභාග්‍ය දැක්ම 39 වෙනි පිටුවේ බොහොම උජාරුවට කිව්වා ජනතාවට පොහොර ලබා දීම පිළිබඳ පෞගිය කාලේ ලොකු බොරුවක් කරා ප්‍රෝඩාවක් කරා 350ට පෝර දීලා ගොවියොම කිව්වා මේ මේකේ පෝර නැහැ මේකේ තියෙන්නේ වැලි මේක මහ පොළොවට යොදපුවාම මේක පොළොවට උරා ගන්න නැහැ මේකේ වැලි තියෙන්නේ කියලා කිව්වා පෞගිය කාලේ මේසරේ කිව්වා නොමිලේ දෙනවා පෝර කඩාගෙන වැටලා තියෙන ආර්ථිකයේ වෙනුවෙන් ගොවියට උදව් කරන්න නොමිලේ පෝර දෙනවා අද මොකද වෙලාදී නොමිලේ නෙවෙයි අද මුදල් වලටත් පෝර නැහැ දා අපේ ප්‍රදේශවල මේ වෙනකොට දැන් ගොවියෝ කුඹුරු වල AI ගේ VS වෙන්න කපා ගත්තට පස්සේ දැන් කුඹුරු වල අලහදන කාලේ මේ දැන් මේක අධියර කීපයකින් සිද්ධ වෙන්නේ දැන් ඒ උදවිය බිම සකස් කරලා දැන් අලහදනවා මේ හදන වෙලාවට මේකට පොර අවශ්‍ය වෙනවා දැන් මේ අවශ්‍ය මූලිකව යොදන මේ බේසල් කියන පොර වර්ගය දැන් නැහැ ඉතින් කොහොමද AI ට AI ගේ නිෂ්පාදනය ගැන අපි කතා කරන්නේ දැන් දින 20ක් ගියාට පස්සේ මේකට දෙවනි වතාවට පොහොර යොදනවා ඒ පොහොර තාම නිකුත් කරලත් නැහැ එතකොට AI ගේ මේ නිෂ්පාදනය මේ වගාව සම්පූර්ණයෙන්ම අද අසාර්ථක වෙනවා ඒ නිසා තමයි මේ ගොවි ජනතාව හැමදාම මාධ්‍යයට අවිල්ල කියන්නේ අපිට මේ පිළිබඳව සහනයක් ලැබලා දෙන්න මොකද ඒකොල්ලෝ නිෂ්පාදනය විකුණ ගන්න බැරුව දැන් එක තරයක් බැට කාලා ඉන්නේ දැන් මේසරේ අය දන්නවා ඒ අය කරන මේ වගාවේ ප්‍රයෝජනයක් නැහැ මොකද පෝර නැති හින්දා ඒගොල්ලන්ට හරි නිෂ්පාදනයක් ලැබෙන්නේ දැන් ඔය අලගොවින්ට වෙලා තියෙනදී දැන් ආරම්භයේදී ලැබෙන්න ඕන පෝර ටික ලැබුණේ නැහැ දැන් දින 20ක් ගියාම පස් දානවා කියලා කියනවා ඒ දාන වෙලාවට නැවත වතාවක් පෝර යොදනවා NPK මිශ්‍රණය යොදනවා කේ පොහොර කියලා කියන්නේ මේක දැන් නැහැ වෙළඳ පොලේ ගන්න මුදලට ගන්නත් නැහැ නොමිලේ නෙවෙයි සල්ලි වලට ගන්නත් අද නැහැ ඊළඟට කුඩා තේවතු හිමියෝ අපේ ප්‍රදේශවල ඉන්නවා කුඩා තේවතු හිමියෝගෙන් ඇහුවොත් කියයි ඒ අය යොදන U750 පෝර මිශ්‍රණය හොයා ගන්න. ඉතින් මෙහෙම වුණාම ඒ අයගේ තේ ආර්ථිකේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන නිෂ්පාදනය ලබා ගන්න බැරුව යනවා. එතනින් ඒ අය වැටෙනවා. එතකොට අපේ දිස්ත්‍රික්කේ 15 වූ ප්‍රදේශයේ දැන් මේ වෙනකොට වියලු ආසනේ මයිංගන ආසනේ දැන් ගෝයන් කපල ඉවරලා දැන් අලුතෙන් පැල හිටවන දැන් මඩපෝර අවශ්‍ය වෙලා තිබුණා පහුගිය කාලේ දැන් ඒ කාලේ ඉවරයි දැන් ඒක වෙලාවට නැත්තම්
ඒ පොහොර එක අවශ්‍ය වෙලාවට නැත්නම් ගොවියට පස්සේ ලැබිලා වැඩක් නැහැ. දැන් මඩ පොහොර යොදන කාලේ දැන් ඉවරයි. දැන් ඒක පහ වුණා. ඒ පොහොර නැතුව ගියා. දැන් තව දින ගාණක් ගියාම ඒ අයට ඊළඟ පොහොර මිශ්‍රණය ලබා ගන්න ඕන. දැන් ආණ්ඩුව මොකද කියන්නේ? පොහොර නැති හින්දා කියනවා නෑ දැන් අලුත්ම संख्या लेखन वल्ट अनु सीएट पनाहक पोर दुपोहम ऐति की आंडू की आंडू को हम तीर्ण कर गोवियट अवश्य मतक दिया मेक लोक विनाश मे गोविया पहुगे कोविड प्रसंगते एआईगे निष्पादन हरियट निष्पादने अलविकर गंड बेरुव गोविया एक सर याक बेटक दें मे कणी पोर नेतु मे आंडू पोर गिन्न गंड बेरुव नोमिले गोविया किया මිලට දෙන්න මුදල් වලට දෙන්න මුදල් වලටත් අද පෝර නැති තත්ත්වයක් උදා වෙලා තියෙනවා අපිට දැනගන්න තියෙන විදිහට දැන් පෝර සමාගම් වල ගබඩා දැන් හිස් වෙමින් යන්නේ එතකොට මේ කන්නට දැන් කොහොමත් පෝර නැති වෙනවා ඊළඟ කන්නටත් දැන් මේක බලපාණ්ඩයි යන්නේ තුන් අතාවක් පිට පිට ගොවියට මෙහෙම වැදුනොත් ගොවියා සදා කාලිකම අසරණ වෙලා යනවා ඒක සමාවක් නෑ මොකද මේ යල් කන්නට අපිට ආරංචි විදිහට पोर मेट्रिक टोन एक लक्ष पनास दवश्य दीन समागम अभी आरचाम टोन हेट दत्तर इन मे पोहर दईद हेटान मे वसंगति अभी दाण अभी पोहर लभन रटवा अद ये रटवल मे वसंग मुन दे अट विश्वास अग्न कवद मे पोहर लभन सा अट गुविजनता किया मे अकर्मण्यवेच मे किसी फलपुरुद्ध नति बेडगटयूत वलट गि मे आंड संपूर्ण अद गोविया अनाथ कर्लतीसा गोवि जनता अभी इली मरण सौभाग्य कथा कर लगे निकंदेन साली वलटत्नेसा गोवि जनता इलेनो इदिरी मेतिवरण वलदी मे संदहा किसीम प्रतिपल अग्गोवियट लबा सहने अग्गोवियट लबा दें बरी मे आंडुअट दवतवताव मे मतिवरने तमुंगे तीरणय गोविजनतावट गंटे इल्लीम अभी समगिजन बलवेगे तुलिंग अभी गोविजनतावकिलो मुखद ए आये नुहकी आव ए आय मे गोविजनतावट बहुगे दवस्टिके पेन्नल अवसान इन अपे गोविजनताव अंत असर तत्ट पत्ला मेकट संपूर्ण मे वर्तमान आंड वग की आंडोन के अभी पेहदलियों प्रकाश करो मंद पेरेद मध्य केहली रमुकेलगीनो अभी आंड बारगणकोट हिटपु आंड पौर सामगम नाय तिब्बगी अभी दिदास्पाल बारगणकोट मीट वेड नाय तिबुना हेम गील आंडोट बेहिंड बे अभी पौर हिंगी अक्तिरवेने अभी पौर लभलूनसा मस हयक मे आंड काल सीमा विवराय पौर लभन तत्व पेन्नीतने पूर्व लंकावट इन तत्व दिन गंटना अपड़ की आने तीन मे गोवियट असाधारण मे आंड संपूर्ण वक्यूतने अभी प्रकाश करना सामग्री जन बल वे දැනිසා තමයි අපි ආණ්ඩුවට කියන්නේ දැන් ඒගොල්ලන්ගේ ආණ්ඩුව කාලනේ හැම ග්‍රාම නිලධාරී වසමකටම දැන් කෘෂිකර්ම නිලධාරීක් පත් කරලා ඉන්නවනේ කොනිසලා පත් කරලා ඉන්නවා මේවා දේශපාලන පත් වීම මේක වෙනම පැත්තක් දැන් ගොවියා කියන පුද්ගලයා ඔබතුමාර කිව්වා වගේ මෙච්චර මේ ඇප් බලලා මේව කරන තරම් දියුණු නැහැ
මොකද ගොවියාගේ මානසිකත්වය වෙනස් දැන් අපි දැක්ක පහුගිය කාලවල වගා කරන්න කරන්න ගොවියෝ අමාරු වැටුණා නමුත් ගොවි ජනතාව පුරුද්දක් හැටියට ඒකමයි කරේ එහෙමනම් රජයක් හැටියට මොකද්ද කරන්න ඕනේ ඒ අය ළඟට ගිහින් ඒ අයට දැනුම් දීමක් කරලා ප්‍රායෝගිකව පෙන්වන්නට ඕනේ සමහර දැන් අවස්ථාවල් වල අපිටත් පේනවා දැන් ගොවි ජනතාව දැන් අපේ ප්‍රදේශවල වුණත් අලවගා කරන්න ගියාම සියලුම ගොවීන් එක කාලෙක අලවගා කරන්නේ මේ නිෂ්පාදනයේ වෙළඳපොළටත් එන්නේ එක කාලෙකමයි ඉතින් එහෙමනම් රජයක් හැටියට රජය දැනගන්නට ඕනේ ගොවීන්ට ගිහිල්ලා මේ ගැන උපදෙස් දීලා ඒ අයට මේ පිළිබඳව ඒ දැනුම ලබා දෙන ගමන් ප්‍රායෝගිකව ඒ අයට පෙන්වන්නට ඕනේ දැන් මේ පොහොර ප්‍රශ්නේදී ඒකොල්ලෝ කෘත්‍රිම පොහොර දාන්න නැතුව කොම්පෝස්ට් එක කාලෙක බලෙන් ගොවීන්ට දෙන්න හැදුවා එහෙම කරාට ගොවීන් මේක පිළිගන්නේ නැහැ කොම්පෝස්ට් එක කෘත්‍රිම පොහොර වෙනුවට මමත් පිළිගන්නවා ඒක දාන යොදන එක හොඳයි කියලා නමුත් ඒක ගොවියන්ට ප්‍රායෝගිකව කරලා පෙන්වන්නට ඕනේ එහෙම වුණාම තමයි අපේ ගොවියෝ මේක විශ්වාස කරන්නේ දැන් සමහරලාට අද පාරම්පරිකව කරන ගොවිතැනට වැඩිය වෙන විදිහේ වගාවන් කරලා ගොවීන්ට වැඩි මුදලක් ලබා ගන්න පුළුවන් තත්වයක් තියෙනවා එහෙම තත්වයක් තියෙනවා අනිවාර්යෙන් තියෙනවා නමුත් ඒක ගොවීන්ට ප්‍රායෝගිකව කරලා පෙන්නලා ඒ දැනුම ලබා දුන්නොත් ඒ තාක්ෂණය ලබා දුන්නොත් තමයි ගොවියා ඒකට මේ 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 ඒක විශ්වාස කරලා ඒක පටන් ගන්න. එහෙම නැතුව නිකන් මේ ව්‍යසනයක් ඇති වෙච්ච වෙලාවට අපි වවමු කියලා මේ අට ටිකක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් බෙදලා මේ හිස්සිඩම් වගා කරේ නැත්නම් රජයට පවරා ගන්නවා කිව්ව පළියට මේක කරන්න බෑනේ. අපි ප්‍රායෝගිකව දැක්කනේ ඒම්සුන්ගේ නිෂ්පාදනයේ ආණ්ඩුවට මිලදී ගන්න බැරි වුණානේ. ඒකනේ ඇත්ත. දැන් විලච්චිය පැත්තේ අර අර වට්ටක්ක වගා කරපු ගොවීන් කරපු අඳෝනාව අපි මාධ්‍යෙන් දැක්කනේ. ඉතින් මේකට වැඩපිළිවෙලක් ආණ්ඩුව හදන්න ඕනේ. ඒකට වැඩපිළිවෙලක් හදන්නේ නැතුව නිකන් ආණ්ඩුව ගොවීන්ට වගා කරන්න කියපු පළියට ඒක කරන්න අමාරුයි. ඒකට ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැන් මට මතකයි අපේ 89 ආණ්ඩුවේ ප්‍රේමදාස ජනාධිවංගත ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉන්න කාලේ තමයි ඔය මේ 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 පටන් ගත්තේ එතුමාගේ කාලේ ඔය කොස්ට් ඔෆ් ලිවිං කමිටි කියන එක. ඒ ඒ ඒ කමිටුව ජීවන වීදම කමිටුව හරහා කෘෂිකර්ම අමාත්‍යාංශය, වෙළඳ අමාත්‍යාංශය, එතකොට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය ඔය වගේ අමාත්‍යාංශ ගණනාවක් එකට එකතු කරලා තමයි ඔය ගැන හොයලා බලලා කටයුතු කෙරුවේ. එහෙම වැඩපිළිවෙලක් අද කෙරෙනවද කියන එක ගැන අපිට නම් දැනගන්නටත් නැහැ මං හිතන්නේ මේ රජයේ එතන අපොහසත් වෙලා තියෙනවා වැඩේ කරන්න. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.